දවසකට මල්ලි හොඳයි මේ මම ආවේ මගේ අර මේ ජනාධිපති සමාව මට ලැබිලා තියෙන්නේ මම අවුරුද්දයි මාස 9ක් 2000ක් ගත කරලාට පස්සේ අවුරුදු 4යි මට ලැබුණ දඩුවම ඉතින් ඒක තියෙන නීති රීති ගැන දැනුවත් වෙලා තිබුණ නෑ මොකද මුළු දුන්නා මම ඊට ආවා ඉතින් මොනවද කියලා ඒ කියන්නේ ඒ නීති රීති ගැන ඔබ දැනුවත් නැහැ කියලා කියන්නේ දැන් වසර නෑ ඒක නීති රීති ගැන ඒක තියෙනවා ජනාධිපති සමාව ලැබුණා නමුත් ඡන්ද ඉල්ලන්න මේ පාර පුළුවන් දෙයිද කියන එක අවිනිශ්චිතතාවයක් තියෙනවා මොකද මට මේ පාර ඡන්ද කාඩ් එක ඇවිල්ලා තිබුණා දැන් කොහොම හරි ඡන්ද ඉල්ලන්න පුළුවන් නෑ ඡන්ද කාඩ් එක ඇවිල්ලා තිබුණා නමුත් මම ඡන්දේ දාන්න හිටියේ නෑ මම කොරියාව හිටියේ ඒක කොරියාව හිටියේ ඊට පස්සේ මම මෙහෙම ඕස්ට්‍රේලියාව ගියා පෞගී ටිකේ මිටි පිටරට ඉතින් මට මම ඡන්ද දාන්න ආවෙත් නෑ අපි දැක්කා මේ විදිත සහෝදරය වගේම හඳුන් සහෝදරයා ඔබ ගැන මතක් කරා විතරම රංජන්ට අනිවාර්යයෙන්ම යුක්තිය ඉෂ්ට වෙනවා අපේ රජයක් යන දෙය කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක අද හම්බුණා නෑ අද හම්බුනේ නෑ අද හම්බුනේ මම මේ තානාපතිවරුනේ ගොඩ බිසි මම කරදර කරන්න ගියේ නෑ මම උදේ කෝල් කළා කෝල් කරවලේ දුරකථනයෙන් මම කිව්වා මට මේ ડોකියුමන්ට් එකක් ගන්න තියෙනවා එන්නද කියලා හපොන් ඇවිල්ලා ඒක අරන් යන්න කියලා ඒක රැස්සිටුනේ මොනවාගේ වචනයක් ජාතික ජනගහනයේ පාර්ශ්වයේ තියෙනවා අනිත් හම්බුණා ගොඩක් තමයි මේ නියෝජිතයන් හම්බුණා ඒක මම මෙහාම අද අදගෙනම නෙවෙයි ඔව් ජයග්‍රහණය කරාට පස්සේ ඔබට කවුරු හරි කතා කරාද ඌවනේ මම ඉතින් මේ මගේ අදහස කවුගේද කියන දිගටම කියලා තිබුණා මේක අන්තර්ජාලයේ තියෙනවනේ මේ මේ පොරවල් වුණා කියාපු කට්ටිය ඒගොල්ලෝ කියලා මම ඒ සහතික දීලා තියෙනවා ඒක ලොකු වගකීමක් තියෙනවා ඒ අයට මම හිතනවා මේ යන විදිය හොඳයි ඒක රංජන් රාමනායක ගම්පහින් මාලිමාවේ පාර්ලිමේන්තුවට එන ඊළඟ කණේ ගන්න බල තාම මේ තාම බලනවා මම මැතිවරණ කොමිසමට කතා කළා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමිසමේ කොමිසම සාරිස් දෙන්නම රත්නායකලා දෙන්නම මහතුන් දෙන්නම කතා කළා ඒගොල්ලෝ කිව්වා ඒ නඩු වාර්තාව අදාළ ප්‍රතිමචේරම අරන් එන්න කියලා ඒකට තමයි අදාළ තව කල් තියෙනවා නොමිනේෂන් දෙවලි දෙයි ගන්න නම් එකක් කල් තියෙනවා අවස්ථාව ලැබුණොත් ඔබ අනිවාර්යයෙන්ම එනවා දන්නේ නැහැ බලි තාම හිතලා නැහැ එක එක අය එක එක දේවල් කියන මගේ සමහර රසිකයන් කියනවා මේ අවශ්‍ය නැහැ විතරක් කරන්නේ විතරක් කරන්නේ සමහර අය කියනවා නැහැ ඕවල් ලන්න ඔය කෑ ගහනවා යන්න මොන කියලා කියනවා සමහර අය කියනවා ඒ කාලේවා ඔරු ටික හඳපටි වලින් ඇල්ලුව පුඩා හොරකම් එලිදරව වුණා කෑ ගහනවා වගේ කෙනෙක් ඉන්න මොන කියලා කියනවා සමහර අය කියනවා නුදුත් කරන්න එපා කියලා ජනතාවට ලොකු වගකීමක් තියෙනවා මල්ලි දැන් ඇත්තටම අපි රංගන ශිල්පීන් හැටියට අපිට ඇයි දේශපාලනයට එන්න වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ව්‍යවස්ථා දායකයේ ඉන්න අය මෙම්බර්ස්ලා ඒ ඩියුටි හරියට කරන්නේ නැති හින්දා අපිට පුළුවන් කලාව කරගින් එතකොට ඒ අය මම කිව්වා වගේ කාර්යෝ බජකාරයෝ එතනෝල් කාලෝ කුල්ලෝරු හරක්කෝරු උතන්ට ගියාවුලා මේක වනසද්දි තමයි අපිට සිනමාව දාලා මේකට එන්න සිද්ධ වුණේ ඉතින් දැන් අලුත් රජයක් යටතේ ව්‍යවස්ථාදායක උත්තර ඉදිරි පාර්ලිමේන්තුවට පත්විය යුතු අය ජනතාව පත් කර ලෙවනවන අපිට ආයේ පරණ රැකියාවට යන්න පුළුවන් මම දැක්ක ළඟ පන්ද දෙනෙක් හොඳ කතාවක් කියනවා එතකොට මට හිතුණා මම කලාකාරෙක් වගේ එළින් එක මේ අපි බලමු මෙයාට වසර පහක්වත් දෙන්න ඕනේ මේකට දැම්ම කියන්න බෑ දැන් තියෙන තත්ති තාම හොඳයි මොකද අනුර කුමාර සහෝදරයා නාම ගම් ජනාධිපතිතුමා ආවේ පොරු අල්ලනවා පොරුන් නීති ඉදිරියට කියනවා සහ ඒ අය නීති ඉදිරියට ගිහලා කියලා විතරක් මදි අය හොරා කවුන් දන්තික ප්‍රෙෂර් එකට ලබන නැවත ලබා ඒ කරයි කියලා යාටික ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අමංගල කියන්නේ චන්දර කලුවත් අම්ම සහෝදරයාට යම් ප්‍රමාණයක ඔබ
යම් විදිහක සහයෝගයක් දුන්නා නේද? ඔව් මම කතා කරා. කතා කරා මම කිව්වා පාර්ලිමේන්තු කිව්වා මම අවුරුදු දෙකම මම වෙන පක්ෂයක ඉද්දි මම ඔවුන්ගේ භූමිකාව ඔවුන්ගේ රටේ තියෙන අවශ්‍යතාවය ගැන කියපු කෙනෙක්. මේ ළඟදී මම ඔය කිව්ව කෙනෙක් නෙමෙයි. ඉතින් මම මගේ හඩපට අරන් බැලුවා, වීඩියෝ පට අරන් බැලුවා. මම කිලිම් කියනවානේ මල්ලි මේක රෙකෝඩ් කරලා තියාගන්න. මේ අය එන්න ඕනේ කියලා මම කියලා තියෙනවා. ඒගෙන ජනතාවත් ලොකු බලාපොරොත්තුවක් ඉන්නවා, මාත් ලොකු බලාපොරොත්තුවක් ඉන්නවා. ඒ අය ඉතන කුලොත් තමයි එන්නේ වෙන්නේ. මම හිතන්නේ එහෙම එන්න අවශ්‍යතාවයක් දෙන්නේ නැති කියලා. මම අදාවේ නම් මේ චන්දිල් ප්‍රශ්නකට නෙමෙයි, මගේ මේ සිවිල් අයිතිවාසිකම් නැතිවීම ගැන ඒවා ලබා ගන්න. මොකද මට බේටිගේ පිටරට යන්න විදියක් නැහැ. වීසාවල් ප්‍රශ්න, හෙල්ත් ඉන්ෂුරන්ස්, ලයිෆ් ඉන්ෂුරන්ස් ගන්න විදියක් නැති. ඕකේ, ජය වේවා.